විසිතුන් වසරක් පුරා රුසියාව ලෝ මහා බලවතුකු ලෙස යලි ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ආධිපත්‍යයට එල් වූ බරපතලම අභියෝගයට පැය 24ක් තුල අවසන් කිරීමට බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකචෙන්කෝ සහයෝ පොත සති අන්තයේ අසන්නට ලැබුණා. ජනාධිපති පුටින්ගේ සමීපතම අනුගාමිකයෙකු මෙන්ම ඔහුගේ භාෂාවෙන් රුසියාවේ බලගතම පුත්කලයෙකු වැග්නර් ප්‍රධානී ජෙව්ගිනි ප්‍රිගොසින් රුසියානු හමුදා නායකත්වයට එරෙහිව නැගී සිටීම පසුගිය සිකුරාදා ආරම්භ වූයේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයද අභියෝගයට ලක් කරමින්. යුක්රේන යුද්ධ පෙරමුණෙන් ඉවත් වී දකුණු දේශ සීමාවේ පිහිටි රොස්තොව් නගරයේ බලය අත්පත් කරගත් ප්‍රිගොසින්ගේ වැග්නර් සන්නද්ධ බලකාය මොස්කව් වෙත වේගවත් ගමනක් ඇරඹුවා. මොස්කව් නුවරට කිලෝමීටර් 200ක් පමණ තිබේදී ඔහු ආපසු හරවා යැවීම සඳහා බෙලරුස් ජනාධිපති ලුකචෙන්කෝ වැග්නර් බලකාය ප්‍රධානිය සමග එකඟතාවයකට එළඹුණා. ප්‍රිගොසින් සිය සන්නද්ධ හමුදා අරගලයේදී අත්කලේ රුසියානු හමුදාවල ප්‍රබලතමයන් වූ ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු සහ හමුදාපති වැලරි ගැරිස්මොෆ්ට එරෙහිවයි. යුක්රේන යුද්ධයේ ඉදිරි පෙරමුණේ සරන් කරන තම සෙබළුන්ට ප්‍රමාණවත් ආයුධ උණ්ඩ සහ මූනිසම් නොදෙන බවට ඔවුන්ට මුලින් චෝදනා කළ වැග්නර් බලකාය නායකයා පසුව ඔහු චෝදනා කළේ තම බට පිරිසක් රුසියානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවටයි. ප්‍රිගොසින් 80 දශකයේ අපරාධ හා වංචා සම්බන්ධයෙන් සිරගතව සිට සමාව ලබා ජනාධිපති පුටින්ගේ සහයෙන් ගොඩනැගුණු පුත්කලයෙකි. වර එක පුටින්ගේ අරක්කෙමියා පුටින් ස්ටෙෆ් ලෙස හැඳින්වුණු ප්‍රිගොසින් පසුව අවන්හල් ජාලයක හිමිකරුවෙකු වුණා. පෞද්ගලික සන්නද්ධ හමුදාවක් ඔහු නිර්මාණය කළේ ඉන් පසුවයි. ඊට බන්දනාගාරගතව සිරඳනුවම් ලැබූ අපරාධකරුවන්ද යොදා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. දැන් 25,000කින් පමණ සමන්විත ප්‍රිගොසින්ගේ වැග්නර් බලකාය සිරියාවේ සහ අප්‍රිකානු රටවලද ක්‍රියාත්මක වූයේ ජනාධිපති පුටින්ගේ අවශ්‍යතා සපුරාලීමටයි. කෙසේ නමුත් යුක්රේන යුද්ධයේදී සිය සන්නද්ධ බලකායේ විශාල පිරිසක් දැඩි අවධානමකින් කටයුතු කරද්දී රුසියානු හමුදා නායකත්වයේ සියලු වරප්‍රසාද ලැබමින් අලසව කටයුතු කරන බවට ප්‍රිගොසින් චෝදනා කරනවා. ජනාධිපති පුටින් ප්‍රිගොසින්ගේ හමුදා කැරැල්ලට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වූ අතර ඔහු පාවා දෙන්නෙකු සහ පිටුපස සිට පහර දෙන්නෙකු ලෙස දෝෂ දර්ශනයට ලක් කළා. ප්‍රිගොසින්ට එරෙහිව හමුදා කැරැල්ලක් දියත් කිරීමේ චෝදනා යටතේ කටයුතු කිරීමට පුටින් පාලනය පියවරගෙන තිබෙනවා. කෙසේ නමුත් සිය මොස්කව් ගමන නතර කොට සෙබළුන් ජලි හමුදා කඳවුරු වෙත යැවීමටත් ප්‍රිගොසින් බෙලරුස් රාජ්‍ය රැකවරණය ලැබීමටත් එකඟ වීමත් සමග සන්නද්ධ කැරැල්ල නිමාවට පත් උනේ පුටින් පරිපාලනයට අසසිල්ලක් ගෙන දෙමින්. ප්‍රිගොසින්ගේ පියවර ඉදිරියට ගියේ නම් විශාල ලේවැගිරීමක් මෙන්ම රුසියාව පුරා අස්ථාවරත්වයක් ඇති කිරීමට ඉඩ තිබූ බව බොහෝ දෙනාගේ අදහසයි. ප්‍රිගොසින් මේ වන විට දකුණු දිග රොස්තොව් නුවරින් බෙලරුස් වෙත ගොස් ඇති අතර ඔහුගේ සන්නද්ධ බලයනිය පාලනය රුසියානු හමුදා ප්‍රධානීන්ට හිමි වී තිබෙනවා. ප්‍රිගොසින්ගේ වැග්නර් බලකායෙන් එල්ලෝ තර්ජනය අවසන් වූව සමගින් ජනාධිපති පුටින්ගේ බල අධිකාරිය දුර්වල වී ඇති බවට බටහිර දේශපාලන විචාරකයන් පවසයි. එහෙත් ප්‍රිගොසින්ගේ ක්‍රියාත්මක නොවු කැරැල්ලෙන් යුද්ධමය වාසියක් ලැබීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දැරූ ප්‍රයන්තයන්ද මේ වන විට අසාර්ථක වී ඇති බව සඳහන් වේ. කෙසේ නමුත් රුසියාවේ සදාතනික මිතුරා වන චීනයේ සන්නද්ධ කැරැල්ල හමුවේ ජනාධිපති පුටින්ට සිය සහාය පළ කළා. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය රුඩෙන්කෝ ඊයේ චීනයේ බීජිං නුවරට පැමිණි අවස්ථාවේ චීන පාර්ශ්වයෙන් මෙලෙස සහාය පළ වූ බව රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. පසුව චීන විදේශ අමාත්‍යාංශයේද ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වූයේ රුසියාවේ ජාතික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම සඳහා චීනයේ සහාය පළවන බවත් පසුගිය දායතු උනසන්සුන්තාවේ රුසියාවේ අභ්‍යන්තර කරුණක් ලෙස සලකන බවත්ය. මේ අතර අසාර්ථක වූ සන්නද්ධ කැරැල්ල නිමා වීමෙන් පසු ප්‍රථම වරට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු රුසියානු රූපවාහිනී ඉදිරියේ පෙනී සිටි අතර ඔහු යුක්රේන යුද්ධ පෙරමුණේ තොරතුරු හමුදා අණ්ඩේ නිලධාරීන් වෙතින් විමසන අයුරු එහි දැක්ව